නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවෙෙතු අරහතු සම්මා සම්බුද්ධසේ කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වත්නේපුුණ්‍යවන්ත ඔ ඇත්තු හැම දෙනාම අද අභිධර්ම පාඩමත්යක සම්බන්ධ විසිටන අවස්ථාව අබුඩභහි පදීංචි සුපිංවත් දම්මික ගමගේ මහත්මානන් සාන්ති ගමගේ මහත්මික පිම්බරදායකත්තෙන් අද අබිදර්ම පාඩම් පිළි අසූහත්වන පාඩමයි ආරම්භ කරන්නේ සත්පරුස කවුණාවන්ට ගුණපර පින්වර්ටනිි පංචිපාතා නස්කන්දී ගැනයි අත අපි ගෙනගන්න තියෙන්නේ. මේ වෙනකොට චිත්ත චෛතසික රූප නිර්්බාන පරමාතධර්මයන් දැනීගෙන ගෙන ඔය ඇත්තු කියීනක සංගහාදී සියල්ල පහොකර ගෙන ඇවිත් ධර්ම කොට්ටා සකුසල ධර්ම කොට්ටාස කුසල ධර්ම කොට්ටාස බොජ්ජංග ධර්මාදී සියල් එකනෙග නඇවිත් අද වෙනකොට පංචපාතා නස්කන්දයේ දක්වා ඇවිලා තියෙනවා. පංචපාදා නස්කන්දය පත්තිකා පෙල්ල ගන්න කවුරුත් රූපස්කන්දය වේදනාස්කන්දයේ සංඥා ස්කන්දයේ සංකා රස්කන්දය විඤ්ඥානාස්කන්ධයකට ඉස්කන්ත පහත් තියෙනවා. ඉස්කන්දයේ කියල කියන්නේ ගොඩ සමූහය ක්‍රාසිය කොට්ටාසය කියෙන එකට ගොඩ සමූහය රාසිය කොට්ටාසය කියනක තම ස්කන්දී කියලා කියන්නේ එතකොට ගොඩවය සමූහයන් කොට්ටාස තමයිෙක් රූපවීත්නා සංඥාසංකාර විඤ්ඥාණිකැන එකක් නෙමේ ඒක ගොඩක් ඔබ දන්නවදැන් රූපීයට තියෙන චිත්තස්සන දාහත කායුකාලයක්වර එතකොට ඇතිව නැතුූයට මහා පරම්පරාවක් මහා ගොඩක් මහා සම්මූහයක් තමයි රූපේකයන් එකක් නෙමේ එක පරම්පරාවක චිත්තාස්සන දාහත කාවිකාලයක් එක රූපය ප්‍රතියෙන්නේ එතකොට ඒවගේ මහා ගොඩක් වේදනා සංඥා සංකාරයන්ක විඤ්ඥාණයක් එහෙමයි ඒක එක චිත්තාස්සනයහික කුඩා චිත්තා අසන්නන් තුන කායුකාලයක්ඇති ැවුණු ගමන්ම නැතව ගැන පරම්පරාව. එතකොට හේතුන් නිසා හටගන්නමී ස්කන්ද ගැන නිරවුල් වැටහීමක් පැහැත්තන්ට ඕන වෙනවා. මේ ස්කන්ද හටගන්න හේතුවන්ගේ ඔබ දැන් අවිගන ගතට රූප විසියට. කලින් ඉගෙන ගත්ත සිත් අසූනාවේ ඒවාගේම චෛතසික පනස් දෙක මේවා හේතුවූගේෙන් ඇරෙන සරබල් ධාර්යෙක් මවකු දෙයක් පත් ලෝකයේ මැවන කෙනෙගින් ඉබ්බත් ඉබී ඇතුූන එකක්වත් නෙමේ මේවා හේතුකල් ධර්මයන්ගේ කියාකාරීත්්‍රයක් මෙ සංසාර චප්‍රයක්. අපි ඉන්න මේ සක්බල වගේම තවත් ලක්ස කෝටි ප්‍රකෝටි ගන්නින් තියෙන හැම සක්වලකම කතාව, සර්භල්ධාරයෙක් මවපේකක් නෙමේ හේතුකාල් ධර්මයන්ගේ කාකාරීත අපි ඉන්න පුතුවිය අපිට විශාල විදිිය දැන්නට අන ගහලෝක තාරකා එක ගත්තහම අපේ පුතිවිය අබෑටයක් වගේ වෙනවා මහා විශාල ගහතාරකා එක ගත්තහම. එතුගරමී විශ්‍රීය කතන්දරේ කොතනක සත්වයින්ගේ පැවැත්මක් තිබුනත් එතන තියෙන්න්නේෙ නාමුරූප ධර්මමයි. තන හතාරකා පොහොම තිබ්පත්ති රූප ධර්මමයි තියෙන්නේ එතකොටමි නේවසංඥා නාසංඥාහිතනයකින් ඉහළම තැනී නම් පහළම තැන දක්වා අවීචීමහා නරකාදිය දක්වා එ ඉන්න සියලුම සත්වයෝ ගැන කතාකරාදදි අපි පංචුපාදා නස්කන්ද ගැන්තමයි කතා කරන්න තියෙන්නේ හැමෝම ගැන කතා කරද්දි පංචුපාදා නස්කන්ද ගැනමයි කතා කරන්න තියෙන්නේ මකද මේ පෘතිවිය ආශ්‍රයේ තියෙන නරක එක කාලයක් වෙනවා නැති වෙලා යනවා අලුතුූලියල විනාස් වෙනවා. තෙලසම් ප්‍රීත අසුර එ භූමි වගේම මනුස්සභූමියත් අපිට ඉහලින්තියෙන ජාතුරු මහාරාජික තාාවතින්සේ යාමතුරිස්ත නිර්මාටති පාණින්බිට වසවාාරථ දීවලෝකත් ආබස්රයට අටින්තියන බ්‍රහක්ම ලෝකත් අලු තුූලියල විනාස්වෙලායනවා. ුබකිින්න්නේයට යටින් තියෙන බ්‍රහ්මලෝක තවස්ථාවක වීහ්පලේති යටින් තියෙන බූ මිතවවස්ථාවක මෙවගේ මේී සියල්ල විනාස්ශනා යනකොට ඕූපාතික සත්‍යයෝ විතරක් ඉතිතුරුවන කාලෙක ුත්තේෙනවා. අන්ඩච්චලාබුජ සංසේජ සත්‍යයෝ අතුූදහම් වෙලා යන කාලයක් වෙනවා අහපව ඒ සත්වීන්ගේ පහලවීමක් වෙනවා පහලවීමක් වෙනකොට විවිධාකාර හේතු පාර්ධර්මයගේ කියාකාඩීත්‍රයන් එක්ක එක සිදුවීගෙන සිදුවීගෙන ආකාරයක්තියෙනවා. එකරමි කොහොම වනත් පංචුපාතා නස්කන්දයේ පංචුපාතා නස්කන්දේම තමයි. එකෙන් පළවැනික රූ පස්කන්දේ. භාගිමතුන් වහන්සේ දේශනා කරනව කතමංච භික්කවේරූ පාන් චත්තාරූ මහාභූතා චතුන්තංචෙ මහාභූතා නං උපාතා ඇරූ පං ඉඳං උච්ච තිබික්කවේරූ පන් කියලා. කතමංච මික්කවේරූ පාම් චත්තාාරෝ මහාභූතා චතුත්තංච මභූතානං උපාදාය රූපාන් ඉඳං උච්චති භික්කවී රූපාන්. පිංවත් මහනනී රූපය කියන්න මොකක්ද මේ මහාභූත රූප හතරයි, ඒ මහාභූත රූප හින්දා ඇතිවන උපාදායරූප විසි හතරයි කියන මේ රූප විසි හටට තමයි රූපිය කියලා කියන්නේ. එතකොට මහාභූතරූපය හතරයි උපාදාය රූපයි. මහාභූත රූප හතරයි පාදා රූපය කියන මේ රූප විසි අට. නැම් භාගිවතුන් වහන්සේ දේශනා කර රූප විසිත් තම ඔයඇත්තු අර ඉගෙනගත්තේ අට විසි රූප කියලා.ර රූප හටගන්න හේතුවන්ගේ. කරමය සිතු උණුසුම් ආහාර කියන මේ හේතුවූන්ගෙන් ඇතිවන රූප සීතල හරි උණුසුම හරියේ ඒකට විරුද්ධ පත්තිෙහින්ද විකාර තත්ත්වයට පත්වෙනවා. මේ රූපත් ඇතිවෙනව පවතිනව නැතිවෙනව උපාතිති බංග චිත්තස්සන දහත්ත කායුකාලයක් තියෙන්න්නේ. සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැස්සන්ගෙන් මතුරුවාන්ගෙන් අවුවෙන් උලගෙන් විසගෝර සර්පයන්ගෙන්. එක එක කරදර පීඩාවලී මේ රූපේ විෙනස් වෙනවා. මේ රූපයට හානි වෙනවා. මේ රූපේ විකාර තත්ත්වයට පත්වන රුප තීතිකෝ රූපා. රුප්ප නේ වෙනවා. එතකොට මේ රූප හැම මොහොතකම විකාර තත්ත්වයට පත්වන ධර්මතාවයක් එතකොට රූපය ප්‍රධානවසයෙන් කොටස් දෙකට බෙත්නවා බූත රූපයිත් උපාදායරූපයි කියලා බූතරූප උපාදායරූප. එතකොට භූතරූප හතරත් තියෙනවා අනි තරූප ඔක්කෝම උපාදායරූප දැන් ඔය ඇත්වර රූපස්කන්දී දිගෙන ගත්ත ටිකටය දැගෙන්නේ කියන්න බලන්න බෝතරූප අතර

සාෝ පසා කියන්න ප්‍රසා රූප ප ගාන ප්‍රසාදය සෝතක් ප්‍රසාදය ජීවක් ප්‍රසාදය කායක් විසේ රූප පහත් කියන්න පලන්න රූපශ ගන්දෝ පොට්ටක් බැයි අපි මේ විසිටට ගනම් ගන්න නැත්ති පටවි තජෝ වායෝ ධාත තුන්නන්න පටවි තීජෝ වායෝ කියන ධාතතුන් තමැයි මෙතන තියෙන්නේ එනිසා අපි තියනදේ හපව ගණගන්න එක තේරමක් නැහැනේ දහස භාාවරූප දෙකක් තියෙනවා භාවරූප දෙක කියන්න බලන්න ස්්‍රී වරූපය පුෂ ව ස්ේ භවරූපය පලස භවරරූපය හැදේ වස්තු රූප එකක් තියෙනවා මේ භවරූප පහල විද්‍යයාර ඉසල්ල ී වාන අන්ඩේ ජරාප සත්වය පම අන්ඩය ජලාාප සන්සේ සත්ව නැතිවෙලා ඕපාතික සත්වය විතරයක්ක් ඉතිරි වෙලා හපෝසත්වයග පහලවීමන කාල වෙලකොට මේ භවර පහල වන ආකාරයක් තියනව එක තන්හාවත්ික සිතුුවන විතිහත්ව ී පර්කමයකට හිටවසේ හැදේ වස්තු රූපය. ජීවිතයන්දී රූපය කබලින්කාර ආහාර රූපය ආකාසරූපයකායවි අති වචී විඤ්ඥත්ති රූපය ලැහතාමතාකම්ම අනතා රූපයේ උපජියසන්තති ජරත අනිච්චතා රූප දිසි අටම කියන්න එක තිකට පට්ඇවි ආපෝතේජෝවායෝ චක්කු ප්‍රසාද සෝත්‍රක් ප්‍රසාදය ගාන ප්‍රසාදය ජීව ප්‍රසාධ කායක් ප්‍රසාදය රූප ශක්්ද ගන්ත රස පොටතත්වභාවරූපය පුවරෝපය අපේ වස්තු රූපය ජීවිත රූපය ආහාර රූපයතදරූපයකායවි මල්්‍යතා උපදය සන්තජී දරතානිෂ බොම හොඳ එතකට ඒතමයි රූප විසියට හොඳ මතකීතියා ගන්න ඔ ඇත්තන්ට මේ නාම්රූප දරම කන හොඳ පුළුල් වැටහීමක් තියෙනකොට පටි සම්පා ධර්මණත් හොඳට අවබෝධ වෙනවා එතකට ඔය ඇත්තන්ට ලෝකයේ ඕනෑම කවුණක් සම්බන්ධව ගැටුළුතැල් සනිකවරුම ලිහාගන්න පුළුවන්කම ලැබෙනුවා මේක සිද්‍ර වෙන්නේ මේ මේ ආකාරයට කියලා. දැන් අපි වේදනාස්කන්දයට යන්නේ. කතමාජි බික්කවී වේදනා ඇයිම මේ බික්කවී වීදනාකාය චකු සම්පසජා වීදනා, සෝත සම්පසජා වීත්නා, ගාන සම්පසජා වීදනා, ජිව්හා සම්පසජා වීදනා කාය සම්පසජා වීනා මනුවෝ සම්පසජා වීදනා අයන් චතිබික්කවී වීත්නා වීත්නාව. කිව්හම චකු සම්පසජ වීත්නාව සෝත ගාන ජිවහාකාය මනුව සම්පස්සජ වීත්නා විදිහටම වීත්නාව හය ආකාරයක් වෙනමී වීත්නාව. එතකොට ඒ වේත්නාව ඔබ දන්නවා සෝමනවස දෝමනවස්ස උපෙක්කා කියලා. ඇහේ හටගත්තත් කණීනාසයේ දිවසයිර මේ චිත්ත චෛන්සික හටගන්න ආයතනවල මේ මේ වේත්නාව පහළ වෙනකොට ඒ වේදනාව ඔබ දන්නව සෝමනස්ස දෝමනස උපෙක්කා තුන්ම ආකාරයක් නැත්තං ඉන්ද්‍රබේදෙන් පස්සසා ආකාරයක් කියලා. එතකොට චෛතසිත ධර්මයක් වන මේ වේදනාව හිතින් වෙන් කරන්න බැරි ඇම හිතකම අනිවාදීම යෙදෙන අරමුණේ රස විඳීද ධර්මතාවය. ඒ අරමුණේ රස වෙන්නකොට සෝමනස් සහහි දෝමනස් සහරි උපෙක්කකා හරි වෙන්න පුළුවන්. තා විදිහකට කිව්ෝ සුකවේත්නා දුක්කවේත්නා පෙක්කා වේත්නා නැතම් මිහිරිවේත්නා මිහිරිවේත්නා එතුකොට සැපදුක්න වන අඩුක්කොම්සුක මැදහත් ලේත්නා. ඉරිබා සං්ඥාස්කන්දය කතමාජමික්ක වේ සඥා සයිේභික්කවේ සං්ඥාකායා, රූප සඥා සබ්ද සංඥා ද ගන්ධ සං්ඥා රස සංඥා පොඩ්ඩ අභ ස්ඥා දම්ම සංඥා අයන් උච්චතිබික්කවේ සඥා. සංඥාව කිව්වාමත් රූප සඥාව, සබ්ද සඥාව, ගන්ධ සඥාව, රස් සඥාව, ඉස්පාස සංඥාව දම්ම සං්ඥාවකර සං්ඥාාව ඇත්තියෙනවා. රූපසදධ්‍ය ගන්දරස්ස ස්පාස දම්මකින ආයතන හයින් ගන්න සියලුම අරමුණුවල වාන ගන්දර සාදිය ඇඩහුළුගම්පාට ඉසලකුළු සොභහාවේ වෙනමෙනම හඳුනගන්න පුළුවන් ස්වභාවේ හඳුන්වන සඥඥාව කියලා එතකොට වේදනාස්කන්දයේදී ආයතන බේදයෙන් වේදනා ඇතිවන හයාකාරය කියන බලන්න

හොට හු කරගන්න මොකද සරහට පටිච සම්පායත අපට මේ විදිීත මේක දැනගඩ වෙනවා ඉසර ලුකු කතාවක් ගිගෙන ගන්න තේරවා පටි සම්පාද ගණනයේදී විශාල කතාවක් සම්බන්ධතාවයක් එක අටීතවාර්තමා අනාගතයේර අදා ලුක් පතාවක් දැනගන්න තියෙනවා ඒකට මේ වච ඔය විදිහයට හුරුවවෙන්න වෙනවා චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්ස ජවේදනා ගාන සම්පස්ස ජවේදනා යවහා සම්පස්ස ජවේදනා සම්පසජ වීතනාව මනු සම්පසජ වීතනාව සඥාස්කන්දී කියන බලන්න සඥාව රූප සඥ ලබ්ද සඥා ගන්ධ සඥා රස සඥා ස්පර්ශ සඥ ඉර්මයි සංකරාස්කන්දී කතමාච භික්කවේ සංකරා සයි භික්කවේ චේතනාකායා රූප සංචේතනා සද සංචේතනා ගන්ධ සංචේතනා රස්වංචේතනා පොට්ට අබ සංචේතනා දම්ම සංචේතනා ඉමිය උච්චන්ති බික්කවේ සංකාරා එතකො සංකාර කිව්වාහම රූප සංචේතනාව බ්ද සංචේතනාව ගන්ධ සංචේතනාව රස් සංචේතනාව පොට්ට අබ සංචේතනාව ධම්ම සංචේතනාව ක මේ චේතනා හට තමයි සංකාරකැන් චේතනාව කියන්නේෙ යි හිතේ ත්න චෛසික ධර්මයි ඒ ඒ කටයුතුවල යොදවා ධර්මතාවීතකොට වේදනා සංඥා දෙක අතන ස්කාන්ද දෙක්කට ගිහාම මේ චේතනාව කියයාද ඉටරි චෛසික හතලිස් නොවීම මෙතන කියවෙනවා එතකොට චෛසික පනස් දෙකෙන් හතලිස් නවයක් චීතනාවත් එක්ක මේ සංකහරස්කණ්ඩී තමයි කියවෙන්නේ සිතෙහත්න ගතිවන චෛසික පනස් දෙකෙන් වේදනාව සංඥාව දෙක ඇරුණහම චේතනාව ප්‍රධානව තියෙන ඉතිරි චෛසික පණහම සංකාරාස්කන්දය කියළ හඳුන්වන්නේ. චේතනාව විදියට හඳුන්වන්න චීත චෛසික ධරම තමතමන්ට අයිති ඒ ඒ කටයුත්තේ යුතුවාලන ස්භාවය. සිතයි ඒ ඒ චෛසික ධර්මවලනුයි කරෙන ඒ ඒ කටයුතු තමතමට අයිති ඒ කටයුතුවල යුතුවාලන ස්වභාව. චීතනාව කියන්නේ. ඒ හින්ද බුදුරජාණන් වහන්සේ දවාරබේදීෙන් හයා ආකාරචීතනාව අරගෙන සංකාරාස්කන්දය සම්පූර්ණයම අකුළුවල දවාරබේදීෙන් අර ආයතන බේතිීන් දේශනා කළා. එතක චෛතිසික පණහත්තියෙනවා. සබබචිත්ත සාධායන් චෛතක හතයෙන් සංකාරාස්කන්දයට පහක් කයිතී කියන්න බලන්න. පස්ස චේතරයි එක්‍යතාට ජීවිතීන්ද්‍රී මනසිකාර නැවත පස්ස චේතනාා ඒ අගගතා ජීවිතීන්ද්‍රී මනසිකා. ප්‍රකීනක චයිල්සික හයක්තියනෝ කියන්න බල. විතක්ක විචාර අධිමොක්කය වීරිය ප්‍රීතිය අන්දේ. නැවතත් පිතක්ක විචාර අධිමොක්ක විරිය පීතිය චන්දේ. අකුසල චෛල්සික දාහත රත්වී නොමි චීතනාවයට කියන්න බලන් අකුසල චයින්සික දාහතර. මුගේ අහිරිකය අනොත්තය. उद्देश्य लोभ दित्य माने इस्सा मच्छरिया तो कुछ तीन नेवता मोह अधिके अनोता पे उद्देश्य लोभ माने दौसे इस्सा मच्छरिया तो कुछ तीन या मिद्य विचिक्चा। එ සෝබන සාධානන් චයිස්සක දහ නවේ යක්තියෙනවා කියන බලන සදධාව සතිය හිරිය ඔත්තපේ අලෝබ අදෝසේ තත්්‍රමට්දතා කාය පස්සද්දි චිත්ත පස්සද්ද යන කායමුදතා චිතා තා කම්මන්්‍යතා හිතකම්මන්්‍යතා පහාය පාගුණ්‍යතා සිිත්ත පාගුණ්‍යතා කායුජගතා චිත්ජගතා තම්මා චා සම්මා කම්මන්ද සම්මාන් මිට කලින් ඔයත්තු ටක පාඩම් කළා හරි අහප කියන්න සද අලෝබ අදෝස තත්්‍ර මද්ද පස චිත්ත පසද කායලාහතා චමුදතා චිතමුදුද කායම්ම චිතචතා හො එතකොට සම්මාවාාච සම්මාකම්මන්ත සම්මාමනිදිට ඔක්කෝම චෛතසික වලින් සෝගන සාධාංචයිසික දහ නවයක් තියෙනවා දැන් ඔබ ඔබේම පංචුපාදාන අස්කන්දී කතාවෙන් මාතුකා විදියට දැනගන්නේ. ටස අපමඥ්්‍යා චෛසික දෙගත් තිනා කවුුණා මුදිතා ප්‍රඥා චයිසිකේ තියෙන ප්‍රඥා. ඉර්වාසි විඤ්ඥානස්කන්දය. අතමංචි භික්කවේ විඤ්ඥානා ැයි මේ බික්කරේ විඤඥානකායා චක්ව වි්ඥානන් සෝත විඥානන් ගහන ඥානන් ජිවහා විඥානන් කාය වි්ඥානන් මනව විඤ්ාන් අයංච තිබික්වේ විඤඥා හරිම ලේසීමේ ආයතනවදින් කතා කළහම. අපේ ඇහැකණ නාසේ දිවසරීරය මනායත්නයකිනමේ ආයතන හයින් කතා කළ පින්වට පසේක තේරුම්ගන්න දේසිී තැංව බවිධර්මකමින් ගැඹුදුල්ම දැනගෙනාවනේ ැබයි දැම්බි කතා කල ඔක්කුම ආයතන බේදයක්. ඇහෙෙන් කණේ නාසයෙන් දිවෙන් සරීදෙන්ගේ සිත් හටගන්න විදිහුවයි මේ කියන්නේ විඤ්ඥාන හයක් තියෙනවා චක්ගු විඤ්ඥාන සෝත ගහන ජීවහකාය මනෝ විඤ්ඥාන කියන හය ඔක දන්වා හිත කියයන්නේ ආරම්මට විජාන ලක්ඛනාම් චිත්තන් කියේලා අරමුණු දැනගැනීම තමයි හිත කියන්නේ දැනීමක් ඇතිවෙන්න නම් දැනන දෙයක් තියෙන්න ඕනෙ ඒ දැන්න දේවල්ලට අපි කියනවා අරමුණු කියලා ැහැකන නාසය දිවසරීනය මනායත්නය කියන මේේ ආයතන හත එතකොට චක්කු විඤ්ඥාන සෝතගාන ජිවහාකාය මනු වි්ඥාන කියල විඤ්ඥාන හයක් තියෙනවා. ඇසේ හටගන්න චක්කු විඥානය කනේ හටගන්න සෝත විඥානී විදිහට. එදකොදැන් දුක කියන එක මොකදදකෙ ැහුවව සාමාරලෝකයා මේ දහනර ගන්නන්නේ දුකනේ දුකනේ කියන්නේ ඒ අයේ දන් ඇතිකතාවට දන් ඇතිීදනික මනස්කාාතයක් වී අයිතියන්නේ දුක කියල කියන්න අපි පංචුපාදා නස්කන්දයට දුක කියලා අපි කියන්නේ රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥානයන්ට දුක කියල කියන්න හේතුුව තමයි රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥානයෝ හේතුවන්ගෙන් ඇතුුණු ගමම්බ ඒවගේ ආවසාඳුව නැතිවිලායත්ති ඇතිව නැතුූ යනහින්ද අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍යතත්ත්යෙන් නිතරම් පීඩාවට පත්්‍රලා තීර දෙයක් අපිට සදාකාලික සැපයක් කළ පෙන්න්නන්න බෑ ඒ විපරිවාමට පත්වන එකක් ඒක දුක්ක ධර්මයක් වෙන සුකක් මෙෙමේ ක්දුකාක් එතුට පංචුපාදා අනස්කන්දී තමයි මේ දුකක්වෙන් ඒක ආත්මය ඉවිදිහට ස්ථීර සාර්ර සත්‍යයා පුද්ගලයා මම කියල කෙනෙක් දෙයක් පෙන්න්නන්න නෑ ඒක අනආත්මයි දුක්කසාර්තතියෙන් විස්තර කරෙන සේලම බ්‍රහමයන්ගේ දෙවියන්ගේ පංචිපාදානස්කන්න මිනිසුන්ගේ පංචිපාදානස්කන්දය සතර අපාග සත්වයන්ගේ පංචිපාදානස්කන්දී මේ සංසාරය යම්තා සත්තු යෝමේ අපි ඉන්න සත්වලි අනිකුත් කෝටි ලක්ෂයාස්සක්වොලවල හැම්ම තැනකම ඉන්නවදද ඒ සියලුම සත්‍යයන්ගේ සැබැෑ පංචිපාදානස්කන්ද කතාව තමයි දුක්ක සත්‍යය කළ උගන්නන්නේ දුක සත්තිකයන්න ඒකට මේ සක්්බලති විතරක් මේ දුක්ක සත්‍යය විස්්මිසීමා වෙන්න හැ සියලුම චූලනිකා මෙ දශහසේ මහස්සේ සියලුම ලෝකධාතු දක්වා මේ සියලුම සත්‍යයන්ගේ පංචාස්කන්දී තමයි මේ දුක්ක සත්‍යය කියලා කියන්න එතකොට පංචාස්කන්දයකි වවහාම මේ ස්කන්ධ පහක්කයන්න පලන්න පංචස්කන්දය රූප වේදරනා සඥ්ඥා සංකාර වේන්නන් රූප කීයද විට වේදනා කීයද ය ය එතකොට ආයතන බේදයන්නේ එතකොට හි ආයතන බේදයෙන් නැතුව ේත්නා කීද අිධර්ම කරනට තුනයි හ එතකොට ආයතන බේදයෙන් සඥා කීයද සඥාය එතකොට ආයතන බේදයෙන් සංකාර කියයද සංකාරහය යිතිසික චිත චයසික විඩහටරගෙන චෛතසික වලින් ගණනී සංකාර කියද ඒ පණහ රජුකවුද ේතුමා ත චිත චකයන්ගේ රජන මේ චිත චසිකයන්ගේ රජ සිත වනාට අර පනහ රජකව දෙක ලැහුලේ අරපනහ චේතන හිතාහා චෛතිසික කටයුතුවල යොද වන්නේ චේතනා ම හොද වි්ඥානය ආයතද බේදීෙන් විඤ්ඥාන කියද එතකොට ආයතද බේදීෙන් හයනම් විඤ්ඥාන සම්පර් විඤ්ඥාන කියර එකස එකස විසි එක එකන් විදිහයට ඒකම් දැන ගන්නට පාඩම තෙවුලානේ දැ ඒමයි ස ඔටි ක කියෙන හොඳට මතක තියාගන්න හිට හරි අනිත්තද ඔයත්තන්ටම ගරුපට පසනැතික අදධානය පස්සන වලට උතර මටේවන්න වොන හොසන්න හොඳැ පින්වත්න්නේ එහෙමන මෙතෙක් කියේලා අබරැස් කරගත පුුණන්න ධර්මයෝමියගේ නෑතයින්ට අනමෝදන් ව වායිකල ඥාටීන්ට පින් අනෝධයන් කරමින් සාත් නාධයක් පත්න්න ිවියන්ත නේපින් අනමෝධම් වී වායිකල සාත් නාධයක් පවත්තන්න මටතින්න නපන් හේට වේ වායයිකල සාත් නාධයක් පොත්තන්න මතා පේ දම්මිකමගේ මහत्ම සසාන්ති දමගේ මහත්මිය ද දරගන්ට දාयකර ය දාන පින්මතුන්ගේ ඒවාගේ මभි තා මීග ගන වි රට ද සිතව සැහ බර පුුණ वाන්ත පහ මහත්මීින් හම දෙනාටම තුන්ු රුවන්ග साනने නිදුुක් විරෝග තීරි කායිස් ලබීවා अभ्यවාධන සීරී නිචන් වත්තා පचाයිනෝ චත්තාර දම්මාබට්ධන්ති ආයි वाඩෝ සුකම් බලං ආඩාරරගේ සම්පාත්ති සග සම්පත්ති මේ වච්චे අතුනි ාන සම්ප ති ඉමිනාති සමි්චතු තිරවාසානය හැම දෙනාටම අපේ දම මහත්ම සාති හමි කතුර මහත්ම ඒවාගේ අපේ පඥාසර පොඩි හාතු ස උගසි උග නාටම් තුදුරුවන්ග සානින් විදුක් විරෝකිී තීරිකස්ලබේවා තිරවාසාන හමදිට ပထမဆာလွန်ဆော်နာဆာမန်ဆာန်ဒက်ပထမဆာလွန်ဆော်နာဆာမန်ဆာမန်ဆာန်ဒက်